දවසක් දාලා මේ ඔක්කොම මේ හොදන්න ඕනේ අනේ මේක ඕනද නැමේ මේව ඕනද මෙතෙන්ද මේ ටික ඕනද නැ මෙතෙන්ද ඔව් ඔව් ඔය ඕනේ ඉඳන් තියලා තියෙන්නේ ඔයා ඒ ටිකත් අයින් කරලා දාගන්න කැතයි නේද නෑ නෑ කැත නෑ එහෙම තිබ්බ දෙන්න හොඳ නෑ හරි හරි මං කියන්නේ අස් කරන්න ඕනේ ටික ඔක්කොම පිහලා ඔක්කොම අරගෙන ආයි ඕවානේ දැන් ඕක අපි කවුදද සුද්ධ කරේ ළඟදී සුද්ධ කරේ ආ එහෙනම් තව ටිකක් කල් තිබ්බ දෙන්න මගේ දුවිලි ඇති කියලා කොහොමත් අපි හොරටනේ සුද්ධ කරන්නේ මේ පුටුව ඉස්සොත් එහෙම මේක ඇස්සේ කොච්චර කුණුද අපි අපිටම බොරු කරගන්න නැඩන්නේ කී ආ හරි 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 ටිකන ගුඩ් මෝර්නින් මම කියන අලුතෙන් ඇඳුම් ටිකක් ගත්තා නම් හොඳයි ඈ ලස්සනයි නේද thank you maybe ඔව් මොකද වාග්ගෙන කිව්වේ අද අස් කරන්නේ සාමාන්‍ය වාක්‍රි වෙන්න ඕනේ මේ අස් කරන්නේ ඒකයි ඈ ඉතින් අපි උදේ මස් කරන ඔයා හැමදාම දකින්න ඒකයි ආහ මොකද ඉතින් හේතුවක් නැතවෙත් එහෙම නෑ හේතුවක් තියෙනවා ආයක කවුරුරි ආද එනවාද මේ එනව නෙමෙයි අද පොඩි තමයි යනවා අනේ ලොකු දෙයක් සතුරු වෙන්න දෙයක්ද? ඒ වගේ අවස්ථාවක සාමාන්‍යයෙන් කොච්චර උනත් දුකයි නේනේ. අපිට නන්නේ. වාට ඒක නෑ නේ. ඇයි දුක? මන් දුකේ නෑ හොඳ නෑ. කෙනෙක් රට යනවා කියද මේ දවස් පේනවා රට යන පොලිව. දැන් හැමෝම කොහමද රට යන්නේ බලන්න. ආ ඔයාලට සතුටු ඒක. දැන් තේ කඩේ මිනිස්සු ඇවුවත් ඒ මිනිස්සුත් කියන්නේ අනේ මල්ලී එහෙනම් මෙහෙනම් ඉඳලා රට නෑ. මේනම් ඉඳලා රට නෑ කියලා තමයි හැමෝම කියන්නේ. අනේ මේ මෙයාගේ විකාර අහන්න බෑ. හැමෝම දන්නා එහෙම කියනවා හැමෝම. ඉන්නේ හිතෙන රටක් නෑ. ඇයි එහෙම රට යන්නේ නැද? අනේ මන්ද දැන් නම් සමහරු නම් පෝස්ටර් ගහතනේ අන්න හිතෙන රටක් කියලා. මේ කොහොම හරි මේ ඇටි ඇටි ඔය විකාර කියවන්න තුව පත්තරේ කියවන්න ඔය ආවනම් වැඩේ කරන්න. අසල් තියලා දෙන්න. අපිටත් ඔය ටික තමයි බලන්න මෙයා පුදුම මෙච්චර මේ ඔව් මෙච්චර එකට ඉඳලා එහෙම. හරියද්දී අයිය අනේ දුක් වෙන්නේ. ඔන්න ඔය අර පත්තර තාතන ගොඩක් තියෙනවා අර තින් කියවන්න ඕගොල්ලෝ. හරි හරි ඒක නම් කියවන්න. මට ළඟ ඉන්න කෙනෙක් කවුරු හරි එහෙම ගොඩ යන නම් ඒක මට සතුට. මට නෑ. ගොඩ නෙමෙයි යන්නේ රට යන්නේ. ගොඩ කියන්නේ මොකද්ද මේ? හරි ඔයාව ඒක කරන්න ගයි. එතකොට හරි. හරි හරි හරි. මං එන ඔන්න අද පත්‍ර ටික කියන මට යන්න බලක් වෙනවා වැට යන්න ඕන ඉක්මනට. මං අද පත්‍රයෙන් පටන් ගන්න. ප්‍රදේශ රසකට අදත් මහ වැසි කියලා තියෙන අද පත්‍රයේ හෙඩ්ලයින් එකක් විදියට වැසි තත්ත්වය 10 වෙනිදා දක්වා පැවතිය හැකි. අයහපත් කාර්ගුණයෙන් දිස්ත්‍රික් 12කට බලපෑ පහක් මරුට දැදුරුය කැලිගඟ ගින්ගඟ මහඔය කළුගඟ නිල්වලා ගඟ ඒ වගේ ගංගා ගොඩාක් ආශ්‍රිතව මේ වෙනකොට ඒ කියන්නේ දැඩි අවධානමක් පවතිනවා කියලා ඉවරලා ඉන්දික හේවා විතරලා ඉලා දිනවා අදපත්‍රයට ඒ වගේම අදපත්‍රයේ තියෙනවා සියලුම පාසල් වල 10 11 12 ශ්‍රේණි අද සිට ඇරඹේ කියලා ඒ අදපත්‍රයමයි තියෙන්නේ තාම නදරන් කිව්වෙ පෙත් තියෙන්නේ මේ දිවයින පත්‍රයේ තියෙනවා අයියේ අග්‍රහාර රක්ෂණයට මුවාවී විශ්‍රාම වැටුප් කප්පාදුවක විශ්‍රාමික හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානයේ චක්‍රලේඛේ නිකුත් කළේ විශ්‍රාමිකයන්ගේ ඉල්ලීමට රාජ්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් තමයි මේ වැඩි විස්තරයකේ තියෙනවා අපි හෙඩ්ලයින් ටික කියාගෙන යමුකෝ නේද ඔව් ඔව් මේ තව දිවයින පත්‍රයේ තියෙනවා කහටගස් දිගිලියේ පිරිසක් යකා නටති දැන් මේ ඔක්කොම යකා නටන්න ගත්තොත් මේක කරන්න බෑ අයියේ. ඔව් නේද? පොලිසියට පහර දී සැකකරු මුදා ගනිති. 10ක් රිමාන්ඩ්. තියෙන ප්‍රශ්න වදිවට මොනවාද මේ දාගන්න ප්‍රශ්නනේ. ඒ කියන්නේ හැමෝම යකා නටන්න නේද ඒ පාර. එතකොට ඉතින් කරන්න බෑනේ මේක. මේ ලංකාදීප පත්‍රයේ තියෙන අයියේ මේ PCR කට්ටල මගඩියකින් කෝටි 13ක් වතුරේ. අහහ. විගණනාධිපති වාර්තාවේ හෙළිදරව්වක් කියලා තමයි තියෙන්නේ. ඔව් ගැනව තියෙනවා නම් කි අරුණ පත්‍රයේ ඔසුසල සහ වෛද්‍ය සැපයේ පංශයෙන් PCR වැඩි මිලට අරන් පාඩුව කෝටි 12 පණි කියලා තමයි තියෙන්නේ. කෝටි 1ක විතර වෙනසක් තියෙනවා. කෝටි 1ක විතර නෑ. වෙනසක් තමයි තියෙන්නේ. ඒක අරුණ පත්‍රයේ තියෙන්නේ එහෙමයි. ඔසුසල සහ වෛද්‍ය සැපයේ පංශයෙන් කියලා තමයි මේකේ පටන් ගන්න තියෙන්නේ. නිලන්ත මදුරාවල තමයි මේක ඉලා තියෙන්නේ. අරුණ පත්‍රයේ තව තියෙනවා
ගංගමතුර අවදානමක් මරණ පහයි වැස්ස තවත් වැඩි වෙයි කියලා තවත් තියෙනවා ගෑස් ගැන ගෑස් ටැංකියක් එහෙම දාලා පාලනයෙන් ගිලිහුණු ගෑස් හිතු හිතු ගණන් වලට කියලා ආහා මේ එහෙම තමයි ලයික් කරපුවාම ඕන කෙනෙකුට හිතු හිතු ගණන් වලට දෙන්න පුළුවන් නේ කියලා ඒක දන්නවනේ හැමෝම මේකනේ යන්නේ මම පත්‍රෙත් අයි අර PCR වල මේ තිබ්බ මොනවාද प्रश्न PCR प्रतिक्रियक मिनट गणिदी प्रकाश विप्लवीय नियतवम कोविड निसा पोरंदु इटुकिरीमट नोहेकिवत जनता विश्वासे सुराकिनवा एतमुन मिलिटरी करने इल्लुवत मा प्रजातंत्रवादे सुराकिनवा काबनिक वगाव पुनर्जननीय बलशक्तिय सौभाग्य दैक्म प्रतिपत्तियाय चित्र एंद वगाकल तरुणयिंट रट हदन्न यलि आराधना करनो हरिद जनपति तमाय मेहेम कियान्ने ඇත්තටම අයිය මෙහෙමනේ කොච්චර වුණත් අපි මුලදී චිත්‍ර ඇඳගෙන අපි ගිහිල්ලා කොහමද රට හදන්න මාර දායකත්වයක් දුන්නනේ ඔයා එහෙම අර හන්දියේ චිත්‍ර ඇඳපු හැටි කන්නේත් නැහැ ගිහිල්ලා ඒව බලන්නත් බෑ ආසාවට අපි මේක ලස්සන කරන්න තිබ්බ ආසාවක් ඒ දවස්වල නංගි ඇයි ඔයාලට දැන් මේ ආසාව ගිලිහිලා ගිහිල්ලාද අනේ නංගි මට හිතා ගන්න බෑ නංගි මොකද වෙන්නේ කියලා අනේ ජනාධිපතිතුමා ඔයගලන්ට ආරාධනා වගා කරත් එක්කනේ අයිය හරිද ඔයා කන්ෆියුස් වෙලාද සෑහෙන කන්ෆියුස් වෙනවා. ඇයිනවා ඒක? මේ කියන්නේ මේ හිතා ගන්න බෑ මේ වෙන දෙවත් එක කියන්නේ දැන් පාලන මිලත් ඉවත් වෙනවා හිතා ගන්න බෑ. මෙහෙන් ගණන් වැඩි වෙනවා මෙහෙන් ගණන් වැඩි වෙනවා කියලා. ඔය ඔයාලා තමයි මිලිටරි කරන්නේ ඉන්නන්නේ. ආහා. ඒකට ලෑස්ති නෑ. හරිද? ඔයාලත් එකතු වෙලා මේ රට ආපහු ගොඩනගන්න එකතු වෙන්න. ඒකයි මේ ආරාධනා කරන්නේ. ආහා. නංගි කියනකම් මම මොකක්ද දෙන්න කියලා මටවත් තේරෙන්නේ නෑ. මේ මේ මම දැන් මේ යනව මේ තව නිවුස් එකකට महाजन सौख्य पारीक्षक ගත වූ සති දෙක කාලය සාපේක්ෂව කොවිඩ් නිවසේ ප්‍රතිකාර සේවය යටතේ ලියාබදිංචි රෝගීන් සංඛ්‍යාවේ ඉහළ යාමක් මේ වන විට පැහැදිලිව දකින්නටයි එම ව්‍යාපෘතියේ බාර විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගලහේන මහත්මිය ප්‍රකාශ කළේ දැන් බලන්න තවතිරපේගේ වෛද්‍යවරිය සඳහන් කර සිටියේ මේ වන විට රෝගීන් 4000කට අධික සංඛ්‍යාවක් ප්‍රතිකාර ලැබමින් සිටින අතර ගත වූ සති දෙක තුන එම සංඛ්‍යාව 3000ක් පමණ වූ බවයි එතකොට හිතන්ද දැන් පටන් ගද්දී හිඳලා තින්නේ හරි පොඩි ගානක් නිවෙස්වල ප්‍රතිකාර කරන්න හිටි ඔව් නිවෙස්දීම ප්‍රතිකාර කරගෙන ඉන්න සංකන්දේ අපි පොළොවේ මැදස්ථාන වලට එකක් ගියානේ අන්න ඕනේ එතකොට දැන් මේ දැන් ඒ නිවසේ ප්‍රතිකාර ගැනීමේ ලොකු වැඩියක් වෙනවා කියලා තමයි කියන්නේ මොකද හේතුව දැන් කලින් ඉඳලම දැන්ම හෙඩ්ලයින් වල දැන්ම වෙන්න දාලා තියෙනවා රෝගීන් වැඩි වෙනවා වැඩි වෙනවා වැඩි වෙනවා කියලා හරිද මහින්ද අලුත් ගෙදර තමයි මේක දින මිනිට ලියන්නේ සිමෙන්ති හිගේට ඉදිරි සති දෙක ඇතුළත විසඳුම් දෙන බවට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා සහතික වෙයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ නියෝජිතයන් සමග පැවති විශේෂ සාකච්ඡාවකදී මේ බව අනාවරණය වී අනිවාර්යෙන් ඒගොල්ලෝ සහතික වෙනවා නම් දෙයක් කරනවා හරිද බය වෙන්න එපා සති දෙකක් ඇතුළත සිමෙන්ති හිගේට විසඳුමක් නැගී දැන් මේ මෙහෙමනේ දැන් වැඩේ දැන් සිමෙන්ති කොට එක තිබ්බ බිල කීයද
පාරිභෝගික අධිකාරිය කියන්නේ ඒගොල්ලන්ට. එයාලා මෙහෙම දෙයක් තියෙනවා නම් ඔයා කෙලින්ම එයාලට කියන්න ඕන. අනේ ප්ලීස්. හා. පුළුවන් නම් ගිහිල්ලා අල්ලන්න. එහෙම අල්ලන්නේ නැහැ. දැන් මේ වෙලාවේ නම් සෑහෙන්නේ. අනේ අල්ලන්න. ඔව් නෑ නෑ කියන සිමෙන්ති කොහොමද මේ තියෙන්නේ නේද? මේ වැඩි ගානට තියෙනවා. अलवीकरण अनावरण පන්සිය 50 දක්වානේ ඒ උනාට හරියට බැලුවොත් ඊට වඩා අරකවගේ 2000 වෙනකම් අලෙවි කරනවා ඒකනේ මේ මේ ලංකාදීප පත්‍රෙත් තියෙන සිමෙන්ති රුපියල් 1275ට නගී දැන් නැගලා තියෙන්නේ 1275ට ඔව් ඒකට අපිට ගන්න වෙන්නේ 1500ට 2000ට 2000ට එහෙම තමයි නේද 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 නගී ඔව් ඔයත් ඉතින් කියන්නේ මේ අයිය අර ඔයා දැන් කිව්වනේ කොරෝනා ප්‍රශ්න ගැන ඒ අසමේ PCR වල ප්‍රශ්නකුත් වෙලානේ මම ඒක ගැන කියන්නම් ආ ඔව් නේද ඔව් ඒකේ න්ියුස් එකේ තියෙන මෙහෙමයි PCR ප්‍රතික්‍රියක මිලට ගනිද්දි තාක්ෂණික කමිටු වල තරම් කරුවන් මිලියන 125ක් අහිමි කළා එම් කියලා තමයි තියෙන්නේ ඒක න්ියුස් එකේ මම කියවන්න ඕනේ ටිකක් විස්තර ටිකක් කියන්න ආ තාක්ෂණික ඇගීම් කමිටු වල වංචා සහගත තීරණ හේතුවෙන් කොවිඩ් PCR ප්‍රතික්‍රියක මිලදී ගැනීමේදී සිදු වංචනික ක්‍රියා නිසා මාස කිහිපයකදී රුපියල් මිලියන 125ක් රජයට අහිමි වී ඇතැයි සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ විද්වත් සංගමේ සභාපති රවි කුමුදේෂ් චෝදනා කරයි බලන්න එයි මෙච්චර ප්‍රශ්න වෙන කොරෝනා එක ඒක PCR වලින් හරකවන්නේ මිනිස්සුන්ට ගානක් තියාගෙන තියෙනවා සිමෙන්ති සිවෙන්ති වගේ නේ ගන්නෙ අර අරක දැන් මිනිස්සෙක්ගේ මේ එකක් නේ ඔව් ඒ දැන් ඒ කියන්නේ මිලියන 125ක් ඔව් නේද හරි පොඩි ගානක් තියෙනවා මේ කාටුන් එකේ කියන්නේ ආ මේ කියව කිම් වැරදි තියෙන එක කියන්නේ ඒක ඔය මංගාවක තියෙන එකක් කියනද වාගා ඔයා ඔයා ඔයාගේ එක කිම් හරි ඉති හසන්ත වීරරත්නගේ හුරේලා පලාස් සභා මැතිවරණේ අවුරුද්දකින් කල් යනවලු තවත් රට බේර ගැනීමේ අවසාන අවස්ථාවත් කල් කියා අපරාධ මේ මම මෙයා අර සිරියද රයි නෑ නෑ මම මේ ගෙදර මරුවා නෑ අර රීලෝඩ් කඩේ අයියා නෑ නෑ රමේෂ් අයියා නෑ නෑ රමේෂ් අයියා රීලෝඩ් අයියා मार वीद मार वीद दुखा मम्मी
බොඩි බීසත් මං ඉල්ලගෙන ගියාගෙන ඔය ඔයා පාර්ලිමේන්තුවට යන්නයි රංගපාන රංගපාන්න පුළුවන් අයියේ අයියේ Chinese company demands US dollars 8 million from deputy director, National Plant Quarantine Services. Sri Lanka rejects shipment saying there is harmful bacteria. Chinese company disputes it, accuses deputy director of negligence. Chinese company that supplied the controversial stock of fertilizer demands US dollars 8 million from additional director National Plant Quarantine Services Dr. W.A.R.T. Vikramarachchi within 3 days starting from November 5th and warned of legal actions otherwise. මොකද කියන්නේ? ඒ කියන්නේ දීලා තියෙන fertilizers තියෙන්නේ පොහොර තියෙන්නේ. ඉතින් Chinese කට්ටිය කියලා තිනවා ඒක ඒ අහිතකර bacteria නෙමෙයි කියලා Chinese කට්ටිය company එකෙන් demand කරනවලු. ඒ වුණාට දැන් අර aran තියෙන එකට million dollar million 8ක් ඉල්ලලා තියෙනවා. එහෙම නැත්තම් legal action ගන්නවා කියලා. ඔව් දැන් මේ මට දෙන ප්‍රශ්නේ කවුද ගත්තේ කියලා දැන් දැන් නෑ කියලා කියනවනේ. FB page එකත් ඒකලෝ දාලා තිබ්බා මම දැක්ක මේ මොකක් හරි deputy director විරුද්ධව තමයි මේ complaint එක දාලා තියෙන්නේ. ඔව් දැන් ඒක යාට විරුද්ධව දාන්න කියන අපේ රටට නැතු මොකද කවුරුත් දාන්නේ නැහැ නෑ රාපිට ඒක තමයි මේ ගන්න කලින් තමයි හිතන්න තිබ්බේ කියලා. दैनिक आसादित हयसी मेहम गि सीमा पनवा सौख्य अध्यक्ष जनरल वरुणि पेरमुन मेकट दिन विस्तर पशु मेरट दैनिक कोविड आसादित संख्या हयसी सीमा पशुकर ඒ අනුව ඊයේ දිනේදී වාර්තා වූ ආසාදිතයන් ගණන 450ක් වන අතර පෙරේදා දිනේදී වාර්තා වූ දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 617ක් වේ කියලා තමයි අරණ පත්‍රිකය පරිස්සමෙන් ඉන්න ආපහු රට වහන්න වෙනව හැමුණොත් එහෙම මේ අපිට මේ ඩේලි මිරේකේ තියෙනවා ස්ට්‍රික් ගයිඩ්ලයින්ස් ඩියුරින් ෆෙස්ටිවල් සීසන් ඔය ක්‍රිස්මස් වෙයි නිව්ය යනවනේ ඔව් ඒකට මේ රිස්ට්‍රික්ෂන්ස් ඔන් ගැදරින්ග්ස් ප්‍රිවෙන්ටින් ද හෝල්ඩින් of usual New Year's Eve party public scene disregarding current health guidelines ඉතින් ඒගොල්ලෝ restrictions දාලා තියෙනවා ලබන මාසෙට Christmas එකයි අවුරුදු New Year එකයි ලඟ වෙනකොට මේ ඒගොල්ලෝ ඒ නීති ඒ වෙලා ඒ වෙද්දි කියනවායි කියලා ඒ වුණාට දැම්ම කියලා තියෙනවා පරිස්සම් වෙන්න කියලා ඒ කාලේ අතට අපරාධනේ අයියේ දාන්නේ එහෙම අපි සාමාන්‍යයෙන් ඒ කර්ෆියු දැම්මමනේ වැඩිපුර එළියට යන්නේ ඔව් නිකන් අපරාධි දින්නේ ඔව් මෙහෙම තිබ්බනම් ඒක තමයි ත්‍රිල් එක නේද මේ ඕගොල්ලොන්ට මම මේ එහෙ ගීල්ලි වෙලා වීඩියෝ කෝල් එකම ගන්න ඕනේ අපල බෑ ගන්න ඕගොල්ලෝ ළඟ ඉන්නා වගේ මට දැනෙන්න ඕනේ හැම වෙලාවෙම අපිට වෙන වැඩ තියෙනවා කියලා වෙන වැඩක් නැහැ නේද මේ පත්‍රේ කියවනවා අපිට විනාඩි 5ක් හරි කතා කරමු අයියා අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම ඒ කියන්නේ මෙහෙ වෙන සීලම තොරතුරු ටික මට එවන්න අනේ හා ඒ කියන්නේ ෆියු දැම්මද මිනිස්සු හොඳින් ඉන්නවද කාලද බීලද ඒ ටික චූටියක් කරයි මම මෙහෙම කරන්න දැන් මේ තොරතුරු ඕන නම් අයියට මම මේ ටික ෆොටෝ ටිකක් කරලා ගහලා එවන්න හැබැයි අයියේ පත්‍ර අපිට හැමදාම ලැබෙන විදියට arrange කරලා යන්න නේද අයියේ ඔව් මම කරේ කරන්න මම අර අයියත් එක්ක කතා පුබුදු අයියත් එක්ක කතා කරලා මේ ඒක ඉන්න අයිය කෙනෙක් ඉන්න ඔෆිස් එකේ හරි දුකයි අයියෝ අය අනේක ගැන නම් ඇත්තට උවයි ඒවා එහෙම තමයි ඉතින් කට්ටිය දාන් වෙනවා ඔව් නේද මම අද පත්‍රේ තියෙනවා ඔව් මොකද කිව්වද මේක සීරු පාසල් කිව්වා කිව්වා කිව්වද ඔව් අයියේ මෙහෙම පාසල් වල අර මේ සාමාන්‍ය පෙළ උසස් පෙළ ශ්‍රේණි ආරම්භ වෙනවා ආරම්භ වෙනවා කියන එක දැන් මේක කිව්වද අද සිට ධාවණය වෙන පෞද්ගලික බස් රථ ප්‍රමාණය වැඩි වී කියලා නෑ ඔන්න අද පත්‍රේ දාලා තියෙනවා අද සිට ධාවණය වෙන පෞද්ගලික බස් රථ ප්‍රමාණය වැඩි වෙයි ඉන්දික හේවා විතරන තමයි ලියන්නේ මගී අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් අද සිට මෙතෙක් ධාවණය වෙන බස් රථ ප්‍රමාණයට වඩා වැඩි බස් රථ ප්‍රමාණයක් ධාවණය කිරීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි කියලා තමයි ඒත් එක්කම අපි කියන්න ඕන නිවුස් එකක් තියෙනවා ලංකාදීප පත්‍රයේ දුම්රිය ගමන් අද සිට සාමාන්‍ය ක්‍රමයට කියලා තියෙනවා
යොහාන් බාසුර තමයි මේක ලංකාදීපයට ලියන්නේ දුම්රිය දාවන සාමාන්‍ය කාලසටහන අනුව අද 8 සිට ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමේ ප්‍රධාන ලේකම් කසුම් චාමර මහතා පැවසීය කියලා කියන්නේ සිලොන් ටුඩේ එකේ දාලා තියෙන ඒ විදිහට මේ normal trains train services resume today. Normal train services will resume today on the 8th after a lapse of 20 months. මාස 20කට පස්සේ මේ the last time a regular train timetable in existence was in March 2020 after which the railway department was forced to implement a temporary timetable following the COVID-19 outbreak. According to General Secretary of the Sri Lanka Station Master Associations, although arrangements have been made to resume normal train services as of from today. Adaina. ඔයගොල්ලෝ අද තියෙන දර්ශන ඔක්කොම දාලා න්ියුස් ටික කියන්නේ මට අහන්න ඕනේ මම අවසාන දවසේ නිකන් ඉඳලා නංගි වගේ ඇහෙන දර්ශනගේ දර්ශන ඔක්කොම ටික දැම්ම දැන් ඔයගොල්ලෝ දාන්න මාගේ පත්තරේ තියෙන න්ියුස් එකක් කියන්න ගියේ උපසභාපති අත්අඩංගුවට ගන්නයි ඉල්ලා ගුරු උද්ඝෝෂකයෝ මාවනැල්ල පොලිසිය වටලදී ඒකේ විස්තර තියෙන මෙහෙම මේක ලියලා තියෙන්නේ කේවී බණ්ඩාර මෞවිම පත්තරේට තියෙන මාවනැල්ල මෙඩේරිගම විද්‍යාලයේ පසුගියදා පැවති උද්ඝෝෂණයේ අතරවාරයේදී මාවනැල්ල පොලිසිය බලා සිටියදී ඊට බාධා කරන ලද මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උපසභාපති ඇතුළු කණ්ඩායමට මේ වෙනතෙක් නීතිය ක්‍රියාත්මක කොට අත්අඩංගුවට ගැනීම සිදු නොවූ බව පවසමින් ඊයේ දැවැන්ත විරෝධතාවක් මාවනැල්ලේදී පැවැත්විණි. हाँ एक रात तीव्र तो तावत तीला तीला उद्घोषण पेरेंट्स ने उद्घोषण तीला विरोध तीला उद्घोषण तीला ने आई निकांग इंड बेरु बट द ओ उनमें ने 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 माँ किया ने क्या किया ने क्या किया उद्घोषण तीला निकांग इंड बेरु तीला ओ किया ओ किया ने ने मतलब इमान तीला उदोषण उदोषण बोर्ड उद्घाल हरियर स्थान ඒ ස්ථානයේ උද්ඝෝෂණ කරාම මේකට විරුද්ධ වෙන කට්ටියක් තියෙනවා ඉන්නවා 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 අයියේ මේ පත්තරේ තියෙන දිනමින පත්තරේ ඇත්තටම ඉල්ලීම් ඉල්ලලානේ උද්ඝෝෂණ කරන්නේ ඒ ඉල්ලීම් දෙනවා නම් මොකටද උද්ඝෝෂණ කරන්නේ එහෙම කරන්නේ නැති අයත් ඉන්නවා මේක අහගන්නකෝ දිනමින පත්තරේ තියෙන්නේ නිසි වෙලාවට පොර දුන් නිසා පුත්තලමේ එකම ගොවියෙක්වත් උද්ඝෝෂණ කළේ නැහැ ආ හොඳයි නේ ඒකට පොර දීලා දීලා ඒකනේ මේ කියන්නේ කවුද කියන්නේ සුභාෂිණී සේනානායක තමයි දිනමිනට ලියන්නේ පුත්තලම දිස්ත්‍රික්කයේ දිසාපති තමයි එහෙම කියන්නේ හරිද පුත්තලම දිස්ත්‍රික්කයේ මහකන්නේට අවශ්‍ය කාබනික පොර අවශ්‍යතාව වෙන මෙට්‍රික් ටොන් 11374ක් ඉක්මවා පොහොර මෙට්‍රික් ටොන් 20377ක් නිෂ්පාදනය කර ඇතැයි පුත්තලම දිසාපති කේ.ජී. විජේසිංහ මහතා දිනමිනට පැවසීය. ඉතින් බලන්න ඉල්ලීම් ඉල්ලලා ඒ දේවල් වෙනවා නම් ඒගොල්ලෝ මේ බොරුවට මේ උද්ඝෝෂණය කරන්නේ නැහැ නේද? ඔව් ඇත්ත. ඉල්ලීම් හම්බෙන්නේ නැති හින්දා නේද කරන්නේ? ඔව් හරියට වෙලාවට කලකට වෙලාවට දුන්නා නම් මල්ලි මේ මගේ බෙල්ල නිකන් අවුල් වෙනවා වගේ නිකන් දැනෙනවා. ඔයා ලස්සන හදන මම එකම නැහැ. යනකොට ලස්සන දැනෙන්නේ මම මේ අයියා ලස්සන දැනෙන එකයි මේ මොකද්ද මං කියන්නේ කියේ මේ මේක තියෙනවා මේ දක්ෂින මේ මේ අදපත්‍රයේ දක්ෂින මාර්ග සම්බන්ධීකරණ ව්‍යාපෘතියේ වන්දි ගෙවීම ප්‍රමාද වීමෙන් රුපියල් මිලියන 289ක මුදලක් පොලී වශයෙන් වැය වෙලා කියලා ජාතික විගණන කාර්යාල වාර්තාවකින් අනාවරණය වෙනවා කියලා කියනවා කියන්නේ. කියන්නේ මුදල් දෙන්න පොලී වශයෙන් මේ මේ වන්දි දෙන්න පොලී වශයෙන් රුපියල් මිලියන 289ක් වියදම් වෙලා කියලා තමයි මේකෙන් වැඩිදුර කියන්නේ තියෙන ඇත්තටම මාර්ග හදනකොට දැන් අර අයින් කරන පැත්තේ තියෙනවනේ දැන් අපි මාර්ගයක් හදනකොට දැන් දක්ෂ අධිවේග මාර්ග හදනකොට ගොඩක් උනාවක මේ ගෙවල් වලින් තමයි යන්නේ බොහෝ දුර ගෙඩම් වලින් තමයි යන්නේ. ඒකට ඒවා වන්දි දෙන්න ඕනේ. රජයෙන් දෙන්න ඕනේ. අනිවාර්යයෙන්. ඒ වගේට ගියපු වන්දි ගෙවීම ප්‍රමාද වීමෙන් ප්‍රමාද වුණ නිසා මුදල වැඩි වෙලා කියලා තමයි මේකේ කියන්නේ. ඒ දේවල් හරියට කරගන්නත් ඕනේ. ඉතින් බලන්න කට්ටිය බයිනව පාර දිවුරු වෙනවට ඊට පස්සේ උතනින් සල්ලි වියදම් වෙන ඕක ලොකු process එකක් නේ මල්ලි. පාර දිනු වෙනවත් වගේම අනිත් පැත්තත් ඒ පැත්ත බලන්න ඕනේ පැත්ත කොහොමද වෙන්නේ කියලා මේ මොකක්ද නම් කියන්නේ උගු බ්‍රේක් එකට යන්න කොහොමද දැන් ගන්නද බ්‍රේක් එක ඇයි අපි බ්‍රේක් එකට ඇයි බ්‍රේක් එකට යන්නේ දැන් වෙලාව කීයද අපි තව විනාඩි දෙකක් විතර තියෙනවා දැන් මේ එහෙම බ්‍රේක් එකට යන්නේ නැන්නේ ඇයි දැන් මෙහෙමයි අයියා දැන් කොහොමද යන්නේ ආ මම යන්නේද ඒක තමයි හොඳම ටිප් එක හා මම යන්නේ ඔව් බෝට්ටුවේ ඈ ඇයි අයියේ බෝට්ටුවෙන් යන්නේ अरे अब
අයියෝ කියතයි මට මතක් වුණේ මේ වගේ කාලෙක වාට රට ඇතෑරලා යන්න තියන හේතුව මොකද්ද හොඳම හේතුවනේ හොඳම හේතුව මේ වගේ කාලෙක වාට රට ඇතෑරලා යන්න තියන හොඳම හේතුව මොකද්ද කියලා ඔන්න අද ප්‍රශ්නය ඒක මේ මගේ යාළුවෙක් ඉන්නවා ඔය මේ 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 ළඟපාතම ඔය යාපැත්තේ එයා ගොඩක් ඔය රට යන වැඩ කරන්නේ ආහා ඒජන්සි එකක් ඔය ඔව් ඒජන්සි එකක් වගේ කියන්නත් නෑ ඒක විතරම යන්නේ නෑ විතරම යනවා අතන ඒජන්සි යන්නේ එයා යනවා ආහා ඉතින් මේ අතරේ තමයි මට ඔය යාළුවා හම්බුනේ කඩක් පොඩක් කතා බහ කරලා ඉතින් එහෙම එහෙම සෙට් වුණාට පස්සේ දැන් මම කිව්වා මට යන්න ඕන කියලා ආහා මං මල්ලිට කිව්වනේ කරා ඔව් අර මෙහෙ ඉන්න බැරි නිසා මං යන්න ඕන කියලා කියලා ඊපස්සේ මේ මම කිව්වා බලන්න මොකක් හරි කරගන්න කියලා ඉවරලා ඊට පස්සේ කොහොමද යන්න ලේසි මං කොමග් ගාව ලොකුවට සල්ලි නෑ පොඩක් පොඩි සල්ලි ප්‍රමාණයක් තියලා මොකක් හරි ගැට ගහලා දෙන්න මේ කීලෝට පස්සේ එයා කිව්වා හරි එන ලේසි ක්‍රමයක් තියෙනවා ඩග් ගාලා ඇමරිකානේ ආහා ඇමරිකාවට නම් යන්න හදන්නේ පොඩි රටකට නම් ඔක කමන්නේ ඊට පස්සේ මගේ අතින් කිව්වා මේමයි ලොකු වෙලාවක් යන්නෙත් නෑ මං කිව්වා දැන් මට ලොකු ප්‍රශ්න ටිකක් තියෙනවා සෞඛ්‍යමය ප්‍රශ්න අර වමන යනවා ඊට පස්සේ අර නිකන් උඩින් යනකොට මෙහෙම ගැස්සෙනවා හොමු ඒ යන්නේ ඔයා කලින් ගිහිල්ලා තියෙනවා නෑ ගිහිල්ලා නෑ එතකොට වමනේ යනද මම නෙමෙයි මං ගිහිල්ලා නෑ වමන යනවා බස් වල යනකොට වමන යනවා මට හිතෙනවා නේ උඩින් යනකොටත් ඒ වගේ කියලා ඔව් බස් එක යනකොට මේ මේ අයියට හිතෙන්නේ ප්ලේන් එක උඩින් අර මෙහෙම මෙහෙම මේ ප්ලේන් එක අර උඩින් හන්දි වලින් මෙහෙම හැල්ලා හැල්ලා කල ලයිට් වලින් දාලා යනකොට නිකන් මට නිකන් මෙහෙම වමනේ වගේ එකක් එනවා හරි ඇයි යන්නේ හරි හරි අහන්න හරි අයියා කියන්න කියන්න ඊට පස්සේ යාමට සොලියුෂන් එකක් දුන්නා අයියා එක තාතහම කපින්න ඊට පස්සේ සොලියුෂන් එකක් දුන්නා බෝට්ටු යන්න ආ ඇමරිකාවට බෝට්ටු ඇමරිකා ඔස්ට්‍රේලියා නේ ඇමරිකා ඇමරිකා වල බෝට් ඇමරිකා වල බෝට් නෑ ඔහොම hina වෙන්න එපා ඔයගොල්ලෝ නෑ 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 අයියෝ කියන අයියෝ අයියෝ කියන නෑ මෙයා දිනුනෝ hina වෙන්න මේ මේ අංගි hina වෙන්න බහරද අයියෝ කියන අයියෝ නෑ මෙහෙම ඇත්තන ඔස්ට්‍රේලියාවට නෑ ඉන්නපා කියලා දෙන්න බෝට් ඇමරිකාවට ඉන්නපා කියලා නෑනේ ඔව් ඔව් ඇමරිකාවට යන්න පුළුවන් ඒක ඔයා ඔයා දන්නවනේ ඔයා දන්නවනේ පරිදි මං කියන ඊට පස්සේ මේ බෝට්ටු යන්න පුළුවන් ඒ අයියා කිව්වා අර මොකද්ද හන්දියක් ගාවින් යනවා මොමම යන පොක් පොක් ආ පොක් සමුදු සඳ අන්න හරි යන්න හරි එතන කලර් ලයිට් එකක් තියෙනවා ඒ කලර් ලයිට් එකෙන් හැදලා යනවා ඉනා වෙන්න එපා නම් ඔයගොල්ලෝ අයියෝ ඇත්තටමද කියන්නේ ඔව් ඇත්තටම කියන එයා කියපුවා මම කියන අපි ගිහිල්ලා නැහැ නේද අයියෝ ඒක නම් රට යනවා නේ ඔව් ඔයගොල්ලෝ අයියේ කලර් ලයිට් එක මේ මං අහන්නේ ලොකුද කියන්නේ පොඩිද ලොකුද නෑ අපි එකම තමයි නැවුලින් යන පාටයි කොළ පාටයි මේ තැඹිලි පාටයි තමයි තියෙන්නේ හෙත් ආහා නෑ මම වීඩියෝ එකේ ලොකුද කියලා ඒකෙන් විශාලයට තියෙනවද කියලා නැත්තම් පේන්නේ නෑ ඔයගොල්ලෝ ඔවා කියන්නේ නැහැ චොකලට් එකක් කියලා මම ඔයාට තව රිදෙයි තව අවුරුද්දකින් දෙකකින් ඔයාට එහෙ ඉඳලා බලද්දි ඕස්ට්‍රේලියාවේ ඇමරිකාවේ ඉඳලා බෝට්ටුවේ ලංකාවටයි කට්ටි එන්නේ. ඔව් අපි සැබෑසක් ඇති කරන්නේ මේ කියලා පත්‍රවල. අපි මේ දිනුවෙමින් පවතින කොච්චර අපි දඟලනවද මේ දවස්වල දිනුවෙන්නේ. ඔව් 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 දඟලනවා ඉන්නේ ඉතින්. මේ මට කියන්න ඕනේ ඉතින් බෝට්ටුවේ මේ යන්න මම කොහොම හරි කැමති කරගෙන වැඩිම මහලු ගානක් කිව්වෙත් නෑ පැය දෙකක් තුනක් යයි කියලා කිව්වා ඇමරිකාවටම යන්න. බෝට්ටුවේ යන්න. බෝට්ටුවේ යන්න. ඇමරිකාවට. ඔව්. ආහහ මම දන්නේ නැහැ නේ මෙච්චර මාර රට යනවා මම දන්නේ නැහැ නේ අප්පා මේ නෑ මෙච්චර ලඟ ෂෝට් කට් එකක් ඒකනේ ෂෝට් කට් එකක් නෑ යා ඒක තමයි ඇත්තම යා කියන්නේ ෂෝට් කට් එකක් තියනවා කියලා කිව්වා ඒ කියන්නේ එහෙම යන්න ෂෝට් කට් එක ප්ලේන් එකේ කිව්වොත් එහෙම අර මෙහෙම උඩින් ගිහිල්ලා වැටෙනවා නේ අය මට කන්ටැක්ට් එක දෙන්න අය පොඩ්ඩක් මම බලන්න ට්‍රයි කරලා එයා ගෑනු මෙච්චර කැමති නෑ සීන් එකක් තියෙනවා අමන්නේ නේ මං ඔගල ඇහුනේ නැති මං ජොබ් එක මොකක්ද ජොබ් එක ඇත්තට මොකක්ද ඒක අයියෝ අය අද විදියටම අපිට ලොකු ජොබ් එකක් කරයි කියලා තේරෙනවා නැත්තම් MBBS ආ MBBS මේ මෙඩිකල් එකේ මෙඩිකල් 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 මෙච්චර කාල මේ ටීමේ MBBS තියනද නැත්තම් මට MBBS එකක් තියෙනව නෙමෙයි මට කරන්න පුළුවන් MBBS අය මං හිතන්නේ කියන්නේ ඔයාලා ඔව් මේ අනේ අයියේ මේ මේ මෙඩිකල් එක මෙඩිකල් කියන්නේ කොහොමද මෙඩිකල් මෙඩිකල් බෑ මම MBBS කියනවා ඔව් MBBS එකේ අර පළවෙනි M එක අකුර මෙඩිකල් නෑ නෑ MBBS කියන්නේ මේ මෙඩිකල් ඔයා මෙඩිකල් ඔයා දන්නේ නැති එකක් කියන්නේ බෑ අර අයියේ මට කතා කරලා කිව්වේ දැන් MBBS වල දාන්න කියලා ඔයා මෙයා මේ දන්නේ නැති ඔක්කොම කියලා නිකන් ඔයා එලෙවල් සයන්ස් දෙක නෑ නෑ මේමයි එහෙනම් කියන්න මම නෑ ස්ටඩීස් වලට යන්නේ මම මේ කන්නඩ දෙකෙන් දාගෙන පොඩ්ඩක් කියන්න MBBS කියලා කියන්නේ මේසන් බාස්ට බදාම සප්ලයි ඔයා
චොකලට් පෙට්ටියක් ටෙඩි බියෙක් ওই මොන මොන වරි ටිකක් එවනකොට කට්ටිය හිකි කිනා වේදලා අනේ කුමාරයියට ජය වේවා කියලා කියයි. මම ඔයාලට මගේ ලිස්ට් එකක් තියෙනවා මම ඔයාලට හිමිලි කරනවා. අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම මම ඔයාලට දෙනවා. ඔයාලා මේ වගේ නේද මේ අගල කියන අරට. ඔයා මගේ පණවද? ඔවයි MBBS කරලා එන්න ඕන. අර මෙයාට මේ මම කරාස්සලා ඉන්නවා. ඔයාලට මම ඉස්සරහට අයින් වෙන්න. ඔව් ඔව්. ඔය මේ පැත්තෙන් එන්නයි. ඔව් මම අයින් වෙන්න. නෑ මල්ලිකා මල්ලිකා. ඔව් මල්ලිකා. අයියේ මේ අපි ක්‍රීඩා නිවුස් වලට යන්න ඕනේ. මට හෙන්න කියන්න. ක්‍රීඩා නිවුස් වලට යන්න ඕනේ අයියේ. ඇමරිකා විදිහට කියන්න පොඩ්ඩක්. අපි ක්‍රීඩා නිවුස් වලට යන්න ඕනේ අද පත්තරෙන් තමයි පටන් ගන්න. 2022 ලෝක කුසලානෙන් ශ්‍රී ලංකාව සුසුකම් ලැබීමේ වටේම බංගලාදේශයට උසස් වීමක් කොදෙව්ව පහළ වැටේ කියලා තියෙනවා. ශානුකාරවින්ද සාදාසිට තමයි ලියන්නේ. තවත් මාස 11කින් ඕස්ට්‍රේලියාවදී පැවැත්වෙන නියමිතව 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව සුපිරි 12 දෙනාගේ වටේට සුසුකම් ලබා ගැනීම සඳහා මෙන්ම පළමු වටේ සුසුකම් ලැබීමේ වටය යටතේ තරග වැදීමට සිදුව තිබේ කියලා තියෙනවා. ඒ කියන්නේ සිදු තරග පරාජයන් එක්ක සුසුකම් ලැබීමේ තරගවලට ආයෙ පාරක් අපිට මුහුණ දෙන්න වෙනවා කියලා. ඇයිනේ හිනා වෙන්නේ මේ වගේ දේවල් වලින්? මෙයා මට නික ඇමරිකාව ජනාධිපති වෙන්න යනවා වගේ එකක්. යන්න බෑ දැන් අපේ ඔය නෝවේ වල ඊට පස්සේ ඔය තව තව රටවල් වල මේ පාර්ලිමේන්තු වල ගියා අපේ කට්ටිය. ගියා අපේ කට්ටිය ගියා පාර්ලිමේන්තු බලන්න ගියා. බලන්න ගියා හා පාර්ලිමේන්තු. අයියෝ මම ඔබ මේ තියෙනවා ඒ ජනාධිපති. ඔබ මේ ඕන එකක් තියෙනවා. අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු තරගාවලිය අද කොළඹදී මුෂ්ටාක් ශෛද්දි තමයි මේක ලියන්නේ. අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන වෙනුවෙන් පැවැත්වෙන සිව්කොන් පාපන්දු තරගාවලිය අද කොළඹ තුරංග තරග පිටියේදී ආරම්භ වීමට නියමිතයි. දැන් මෙහෙමයි මේ දවස්වල මේ ගිහිල්ලා අපිට ග්‍රවුන්ඩ් එකේ ඉඳගෙන මේවා නරඹන්න බැහැනේ. ඔව් ඔව්. ඒ හින්දා හොඳම අවස්ථාවක් දීලා තියෙනවා සුප්‍රීම් ටීවී එකේ. මොකද අස්ස? මේ මැච් බලන්න පුළුවන් ගෙදර ඉඳගෙන. අර ඇතර? ඕ කියලා. අපිව බලනවා වගේ හතරට එලා දැන් නෑනේ හතරට සුප්‍රීම් එකේ ලයිව් බලන්නත් පුළුවන් ඕන නම් ටීවී බලන්නත් පුළුවන්. අන්න ඒකනේ කොහොමද ෆුට්බෝල් මැච් එකක් මේ දවස්වල ගෙදර ඉඳලා අපි ලස්සෙන්ට බලනවා. ෆුට්බෝල් මැච් එකට මාළු අයියා ඇමරිකා ෆුට්බෝල් නේ. ඒක නිසා නෑ ඇමරිකා ෆුට්බෝල් වගේ ගන්න දැන් ක්‍රිකට් එහෙම තිබ්බට ඒක අර ඒකට අයියට පුළුවන් සුප්‍රීම් එක ඔන් කරගෙන ඉඳලා බලන්න. මම අනිවාර්යෙන් බලනවා. මේ දිවයින පත්‍රයේ තියෙනවා මෙයා කී කරහන්න බෑ. ඔකේ ඉන්දියාවට කඳුළු දෙමින් නව ශ්‍රීලන්තය ඇෆ්ගනිස්තානය පරදවයි T20 කඳුළු දෙමින් කියන්නේ මේ අයියෝ අර දැන් දැම්මම සිංහල අමතක වෙලාද පොඩ්ඩක් කතා කරන කඳුළු දෙමින් කඳුළු දෙමින් means yes දැන් ඉන්දියාව ඉන්ඩියන් ක්‍රිකටර්ස් ආ ෆේල් පරදුනා ඒගොල්ලෝ පරදුනා දැන් න්ියුසීලන්ඩ් ක්‍රිකටර්ස් win ඒක නිසා ඉන්දියාවට වෙනවා ගෝල්ඩ් ද හෝ මම ඒක කියන්නම් අයියෝ ඔයා කිව්ව විදිහට ඒගොල්ලන්ට තේරෙන්න ඕන ඔය සිංහලෙන් පොඩක් කියන්න ඔය සිංහලෙන් පොඩක් කියන්න මට ඔය යන ගමන් බෝට් එක කාටද කියන්න පුළුවන් දැන් ඔය කිව්වනේ මට තේරෙනවා කියන්න මට තේරෙනවා ගමන් නෑ මට කියන්න 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 මට තේරෙනවා ඒ යන කඩේට තේරෙන්න දැන් අන්න ඒක නෑ කිව්වට කියන්න බෑ ඔයා කියන්න මෙහෙමයි අයියේ ඔන්න හොඳට සිංහලෙන් කියන අහගෙන ඉන්න හොඳද කුෂාන් සුබසිංහ සාජානුවර සිට තමයි ලියන්නේ පළමු පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයින් වූද එක් වතාවක් අනුශූරයන් වූද එක්සත් අරාබි එමිරාජයේදී පැවතියද මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල සත්කාරකත්වයේ ඉසිලූද ලෝක ක්‍රිකට් දෙවැන්තයින් ලෙස සැලකෙන ප්‍රබල ඉන්දිය කණ්ඩායමට මෙවර පන්දුවර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටේට පිවිසීමට තිබූ අවසන් අවස්ථාවද ඊයේ ගිලිහි ගියේය. ඉලිගිල. ඔව්. ඒවත් ඉතින් එච්චර ලොකු දේවල් නෙමෙයි ඉතින් ඇමරිකාව වගේ රටකට නෙමෙයි. ඔයගොල්ලන්ට මම බය හිතෙන නිවුස් එකක් කියන්නම්. අයියෝ තාම ලංකාවෙ ඉන්නේ. හරි හරි මම යනවා ඉතින් දැන්. ඔව් මේ යද්දි ඔයාලට කියන්නේ බෝට්ටුවේ අපි සාමාන්‍ය අර මලකෙදේ ගියම අර බය හිතෙන කතන්දර කියනවා එහෙම හිනායන කතන්දර කියන මේ ඕනම කතා ටික මම මතක් කරගත්තා මේ තව අරගම කට්ටිය කියන මේ වගේ හොල්මන් කතාවක් කියලා මේ කියන්නේ හොල්මන් වෙන කතාවක් හොල්මන් අද පත්‍රයේ මේ තියෙන මේ ක්‍රීඩා නිවුස් එක කියන එක හොල්මන් නේද නැත්නම් අපි හොල්මන් නේද බලමු කවුද හොල්මන් කියන්නේ කියලා ඕසිත වර්ක පිටියේ තමයි මේ කියන්නේ ඇෆ්ගනිස්තාන නව ශ්‍රීලන්ත තරගයේ තනතිරු සකසන අබිරාස් ලෙසින් ජීවිතක්ෂයට ඕ
අබිරහස් ලෙක්ෂන් අෆ්ගනිස්තානයේ අවුල නැහැ ඇමරිකාවට උඩ යන්න නවර් ශ්‍රීලන්තයේ මේ මෙන්න මෙහෙමයි මේක තියෙන්නේ අෆ්ගනිස්තාන් නවර් ශ්‍රීලන්තයේ තරගේ තමයි මේ වෙලා තියෙන්නේ 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පැවැත් අබුඩාබිහි ශික් සහිත් ක්‍රීඩාංගණයේ ප්‍රධාන තනතිරු සකසන්නා මරණයට පත් වූ ඇති බව වාර්තා වේ ඇති ඇතියා නිවුස් නම් ඇති ඇති කියලාද කියන්නේ ඇති ඇති මාගේ සාමාන්‍ය කර ඇයි අනේ අයියේ අයියේ ඇයි මේ මොකද මේ අනේ ඔයගොල්ලෝ නම් මේ මගේම සහෝදරයෝ වගේ මේ මට උදව් කරන උදව් කිරිල්ල වලට ඇත්තටම ඉතින් සන්තෝෂයි මේ නංගිලා අනේ අයිය පින් ඈ අනේ හොඳට ඉන්නෝනේ අප්පා වාසනාවන් මට මේ වගේ කට්ටිය හම්බෙච්ච වෙලට මේවා එහෙට මෙහෙට කරලා කට්ටිය මාර්ල දෙන්නත් දෙන්නත් මේ අනේ වාසනාවන් අනේ හොඳට යන ගමන සාර්ථක වෙන්න ඕනේ मेहिंदी मरण संख्या विदेश श्रमिको हिटिया अमेरिका विदेशीय विनिमय वेडिपुर गृह विविध रटवा विदेश में अरे मुका दिखाने गृह सहुतर लंका विदेश विनिमय गृह सेवेन तमाय हरी අසාර්ථක බවක් දැන් පේනවා යන අය ගුටි කාලා මැරිලා අපි ඒක කතා කරනවා ඊපස්සේ ඒක ඊළඟට අපි කතා කරන්නේ නෑ මම කතා කරන්නේ නෝනේ මම වැඩිපුරම වුණේ ඇමරිකාවට ගිහින් අර ග්‍රීන් කාඩ් කතන්දරය ගැන මොකද කියන්නේ අප්ලයි කරන්න කොහොමද කියලා කියනවානේ ලංකාවත් ඒක වාසනාවකට ලංකාවත් ඒගොල්ලෝ පිළිගන්න රටක් බවට පත් වෙලා තියෙනවා දැන් අපිට පුළුවන් මේ ග්‍රීන් කාඩ් එකට ඇප්ලයි කරන්න එතකොට තරගයක් ඒ කියන්නේ ग्रीन कार्ड
అమెరికావ కిన రటట కొచ్చర మినిసు యాన్న దంగలనో ఏ ఛాన్స్ కి ఏగొల్ల అపిట దీలా తీయనో మే ఏకెన్ అపి అప్లై కర్నాయగెన్ తోరగత్తు పిరిసకట ఏగొల్ల ఏ అవస్థావ లబా దేనో ఓకే స్టడీ వెన్న పులువా సవారక్కిట జాబ్ ఎక్కడ వెన్న పులువా సుదుసుకమ ఏగొల్ల ఏకెన్ దిన్నొత్ అమెరికావట యాన్న పులువా ఫ్రీ ఏగొల్ల కాని సేరు దేవో ఏహెమ ఎక్క తీయగెన్ తమ ఆయిదెన్ మే బోట్ వే పైనద నేనే తమై గిల్ల మరెన్ నాద ఆపర్చునిటీ ఎకక్ ఏకై మాట దుక ఆపర్చునిటీ ఎకక్ ఆనద ఏక అపిట లేన ఆపర్చునిటీ ఎతక ఆపర్చునిటీ ඒ හැමෝටම ඇප්ලයි කරන්නත් බෑ අයි අතරම සුදුසුකම් ටිකක් ඇති වෙනවා කොම විදිහට ඒ ලෙවල් තියෙන්න ඕන කියලා තමයි මේ සඳහන් කරන්නේ ඒ කියන්නේ උපාධියක් තියෙනවා නම් ડોක්ටරේට් එකක් තියෙනවා නම් ඒගොල්ලන්ට ගොඩක් පහසුයි ඒ කියන්නේ ඒ ඒ සුදුසුකම් ඇතුලේ ඒවා තියෙනවා ඒ ලෙවල් සමත් වෙලා තියෙන්න ඕනේ එහෙම ඉතින් එතකොට මේ chance එක මේ දවස්වල මේ හෙට තමයි අවසාන දවස. අනේ ඇත්තටම ඔබ කවරරි ඇමරිකාවට යන්න බලන් ඉන්නවනම් ඒකට මේ apply කරන්න පුළුවන් ගිහිල්ලා ඉන්ටර්නෙට් එකේ විස්තර හොයලා හරියට ආයදුම් පත්‍රේ පුරවලා මෙන් තැපල් කරන්න. තැපල් නෑ ඉතින් මට කවරරි මට දුන්නා ඉතින් මං ඇරයි යනනේ බෝස් කියන එකම දැන් ඇමරිකාව. තැපල් කරන්න නෙමෙයි දැන් තාක්ෂණයේ දියුණුවිනේ අයිය ඒ application එකක් මේල් කරන්න මොනවද? ඔන්ලයින් website එකක් online. मिनसु मेहमे मम बलवा यूट्यूब चलो फिल्म का बलो चावो 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 చావ కేల ఫిల్మ్ ఏక ఏకి తుమ్ముడు దొడంతన్నై తుడు 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 తుమ్ముడు నమ్ముడు తుమిదు దొడంతన్న అన్నయ్యై దసున్ పతిరన్ దసున్ పతిరన్ ఆ దసున్ అయ్యై ఏదెన్న తమ ఇన్ని కోమహరి ఏక ఓ పిటడత్ సమానగత షార్ట్ ఫిల్మ్ ఏక ఏకి తీయెన్ని తువగే బోట్ టూకింగ్ యాన గమనక్ గెన్ ఏక ఉత్తర దుష్కరద ఏక ఎత్రే వెన ఏ కియన్ని అపే మనోమయ వినాశవన యాటి కావమయ వినాశవన యాటి ఎత్ర మే కియన్ లొకు వినాశయక్ ఓ యానవ కియన ఏక లేసి నే කන්නනේ බොන්නනේ ජරා කරන්තනන්නේ නෑ ඔය නෑ මොකද තියෙනවා කන්න බොන්න අපි අරගෙන බිස්කට් අරගෙන මෙයාට අයියා හිතන්නේ නිකන් සෆාරියක් යනවා වගේ කියලා ඒ කියන්නේ මෝ යනකම බෝට් එකට ගම මෙහෙම ඇනලා මාළුවෙක් කරගෙන කල්ලලා පුච්චලා ගෑවා කියන අපි අතර එහෙම මෑ අයියේ ඕගලංග දාලා සීල් කරලා පොඩි පෙට්ටි අතුලේ දාලා ඒක තමයි ජරා කරන්නේ ඒක තමයි කණ්ඩ දෙන්නේ එන්නේ හරි දරුණු විදියට තමයි ගෙනියන්නේ ඇති ඇති ඒක තමයි ඒක අයියේ මේ බෑ කියලා ආපහු හැරිලා එන්නද මූද මැද්ද පිස්සු ඇති ඇති මම ওই දැකපු මම මම ඇති ඇති ඕගොල්ලෝ මම ඇමරිකාවට යනවා දෙම මට මම කියන්නේ කි කරදරේ වැටෙනවා අපි කියන්නේ ගිනේ මම කියන්නේ කි මම වගේම රට යන ආස තියෙන කට්ටියක් ඉන්නවනම් මම ලස්සන ෆිල්ම් එකක් බැලුවා මොකද දැන් දවස් දෙක තුනකට කලින් මම ලස්සන එක මචං කියලා ඔයාට ඒ බෝට්වේ යන අයියාද ඔක බලන්න කියලා නෑ නෑ මචං මොකද්ද මචං ෆිල්ම් එකේ නම මචං කියන්නේ බෑ නෑ මචං නේ ෆිල්ම් එකේ නම මචං ආ ෆිල්ම් එකේ නම මචං මට බලි ෆෝන් එකක් ගන්න මට කවුරුත් නෑ මේ අර ඔකත් ප්ලේ කරගන්න මම යන් ප්ලේයර් එක තේ නෑ ඒක ඔටෝ ප්ලේ වෙනවා කමන්න ගන්න ගන්නම් කමන්න ගම් බලන ඔයගොල්ලෝ ටිකක් බලන්න පුළුවන් දේ මේක දාගන්නකෝ හ්ම් හ්ම් දැන් පෙන්නන්නේ මචං කිනාගෙන් බලන්න පුළුවන් මාර නළුවට කුත් ඉන්නවා මේ මාර ස්ක්‍රිප්ට් එකකුත් තියෙනවා මොකද ඒ ස්ක්‍රිප්ට් එක ඔය රුවන්ති දීචි කියලා කියලා මේ ආ සහ අර මේ පිටරට අධ්‍යක්ෂකවරයා පිටරට අධ්‍යක්ෂකවරයෙක් එක්ක ලංකාවේ කෙනෙක් ඔය සුවන්ති චිකේරා ඔය ඩයස් අයියලා මා එන්ටර්ප්‍රේටර්ලා ගොඩක් කට්ටි ඉන්නෝ නේද මාර නළු දීචි කියලා කියන සහ ඒක කියනවා මේ ඒගොල්ලෝගේ ටාගට් එක නම් ගේ බෝල ගහන එක නෙමෙයි. ඒකට මාර ගේමක් දෙනවා ඒගොල්ලෝ මේ ටිකට් එක හදාගන්න. එහෙන් ඇප්ලයි කරනවා. මෙහෙන් ඇප්ලයි කරනවා. එහෙන් ඕකේ කරනවා. මෙහෙන් එම්බසි වලින් බෑ කියනවා. සීල් එක ගහනවා. හොරට කපනවා. කොහොම ඌ ප්‍රොසෙස් එකකින් පස්සේ මේගොල්ලොන්ට චාන්ස් එක හම්බෙනවා යන්න. ආ ආ. මේගොල්ලෝ යනවා. මේගොල්ලෝ මැච් එක ඕකේ අන්තිම මොකද්ද මේක කියලා. අදටත් යුරෝප් කන්ට්‍රි එකකට යද්දී ලංකාවේ මිනිස්සුන්ට බලනෝ සෑහෙන්න දේවල්. ඔය වගේ ලංකාවේ කට්ටිය කරපු ගොඩාක් වැරදි වැඩ හින්දා. ඔව්. යුරෝප් කන්ට්‍රි එකට යදී අදට සෑහෙන්න රෙගුලේෂන් ගොඩාක් තියෙනවා. තියෙනවා නේද? ඒ හිඳා අපහසුයි අපිට වෙන රටකට යන්න එක. ඒ වගේ නම් මිල්ලේ සොයා ඔය වගේ ගොඩක් තියෙනවා නේද? ඒ රට ඇනේ සම්බන්ධයෙන්. දෙයක් නේ නේද අයියේ. ඔව් රට ගිහිල්ලා අපි ප්‍රශ්නත් තියෙනවා නංගිය. දැන් අපි ඔය දැන් මම නිවුස් වලට මම එහෙම දැකලා තියෙනවා. රට ගිහම මැද පෙරදිග විශේෂයෙන්ම ඔය රිසාන ඔව් නේ අයියේ. දැන් කියන්න නංගි දැන් කියන්න. දැන් නෑ නෝ දැන් කියන්න. දැන් මේ ඔච්චර දැක දැක අයියේ නෑ. ඒ රිසාලා ගහලා ඔක්කම නේද? ඒක වෙන
මෙහෙමනේ මේ අපි දැන් ගෙවල් වල ප්‍රශ්න තියෙනවා නේ එතකොට ඒ ආර්ථිකයේ නැගී සිටින්න තමයි ඒ ආර්ථිකෙන් ගොඩ එන්න තමයි මේ යන් ළමයි එහෙම යන්නේ හැබැයි එයාට උනේ එයා මැරිලානේ ආපහු ලංකාවට ආවේ ඒ කියන්නේ බෙල්ල කපලා තමයි ආවේ ඇයි මොකද්ද දන්නවද අපි හරියට වයසක් තියෙනවා සම්පූර්ණ වෙන්න රට යන්න හරිද ඒ පොඩි ළමයි ඉන්නවනම් එහෙම යන්නත් දෙන්න ප්‍රශ්න නෙමෙයි රට යන්න නෙමෙයි මේ කියන්නේ මේ ජොබ් එකක් කරන්න ඕ ඕ ඒ දෙයට එයා ගෘහ සේවයටනේ යන්නේ එතකොට එයාට නියමිත වුණු වයසක් තියෙනවා අනිත් එක වැඩ දැන් අපි නිකන් මැද පෙරදිග ගිහිලා වැඩ කරන්න බෑනේ පුරුදු වෙලා යන්න ඕනේ ඒකට තමයි විදේශ සේවා නියුක්ති කාර්යාලයෙන් පෙර පුහුණුවක් තියෙනවා මාසෙක මම දන්න විදිහට මං ගත්තා මං අර බෝට් එකන ගමන් කන්න ගත්තා මාලනී ඇන්ටි තමයි වාට එවල තිබුණේ රට යන හින්දා එහෙමද ඔව් මාලනී ඇන්ටිට ගොඩාක් පිං මාලනී ඇන්ටි निश्चित क्रम वेदे प्रश्न प्रश्न मैम දන්නේ නැතුව කමෙන් ගියපමත් නම් කිව්ව ප්‍රශ්න දිගෙනවා. වැඩි ගන්න බා මට රයන තියෙනවා ළමයි දෙන්නෙක් ඉන්න මගෙත් එක වෝට් යනවා. මම එක දෙන්නෙක් ඉන්නවා. මම දන්නේ නැති කමෙන් ප්‍රශ්න කිව්වා. දන්නේ නැති කමෙන් ගියපමත් ඔය ප්‍රශ්න ටිකක් වෙනවා. මොකද අපි යනවා නම් හරියට පිටරටක යන්න හදනවා නම් කවුරු හරි ඒ ගැන ඉතා හොඳින් අවධානයෙන් යන්න ඕනේ. මොකද ඒ වගේ කම්පැනි තියෙනවා ඒ වගේ ගැන අඳුරන අඳුරන දන්නේ නැති ඒවා තියෙනවා. සමහරක් වෙලාවට ඒගොල්ලෝ රවටනවා සල්ලි අරගෙන කියලා ඔය නිවුස් වලට දැකලා ඇති. ඉතින් මං වගේ හොඳ දැනකින් යන්න කියලා මං කතර ආරාධනා කරා. හා ඒ අරක් ගන්න මේ වගේ කාලයක රට යනවා නම් මොකද ආ ඔව් මේ වගේ ප්‍රශ්නේ තමයි අද මේ වගේ කාලයක රට යනවා නම් මේ වගේ කාලයක රට යනවා ඔයාලට තියෙන හොඳම හේතුව මොකද්ද කියලා අපේ මල්ලිගේ page එකක් තියෙනවා. දාන ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න අපිට කරන්න පාසමයි ඔයගොල්ලන් ටැග් දෙනවා. ඔව් මොකද මේ කට්ටිය පෝලිං ගිහිලා ඔයගල පොඩි දෙයක් අපේ අර සල්ලි දෙන්න මේගොල්ලෝ අයියේ වාරෙන් මේ We'll be right back.